සහෝදරතුමනි මොකද්ද ඔබතුමාගේ අදහස දැන් මේ ආක්‍රමණයට තුඩු දෙන හේතුව කුමක් කියලා ඔබතුමා හිතන්නේ සහ ඒත් එක්කම අපි දකිනවා මේ රුසියාව ආක්‍රමණයට යම්කිසි පාර්ශ්වයන් දෙකක් එකතු වෙන යුක්‍රේනයේ ඇතුළෙම සටන්කාමීන් කණ්ඩායම් දෙකක් ඩොනෙට්ස් සමූහ මහජන සමූහ ආණ්ඩුව සහ ලුහාන්ස් මහජන සමූහ ආණ්ඩුව රුසියාවත් එක්ක එකතු වෙන යුක්‍රේනයේ ආක්‍රමණයට මොකද්ද ඔබතුමාගේ අදහස මේ යුද්ධය සම්බන්ධයෙන් දැන් මුලින්ම මම කියන්න ඕනේ මේක පුටින්ම කියපු දෙයක් තමයි ජනාධිපති පුටින් කිව්වා අපිට අවශ්‍ය නැති යුද්ධයකට අපි වැදගත්තා කියලා ඉතින් මට ඒක කියපු ගමන් මට සිහි වෙච්ච දෙයක් තමයි එසිකියල් 38 තියෙන අනාවැකියේ කියන දේ තමයි මම නුඹගේ හක්කට කොක්කක් දාලා ඇදගෙන යනවා කියලා දෙවියන් වහන්සේ කියනවා ගොග් කියලා පුද්ගලයෙකුට මාගොග් දේශයේ අධිපතියා කියලා දෙනවා මාගොග් දේශයේ අධිපතියා දෙවෙනස කියලා මම නුඹගේ හක්කට කොක්කක් දාලා ඇදගෙන ඒ කියන්නේ එයාට අවශ්‍ය නැහැ එන්න නමුත් හක්කට කොක්කක් දාලා ඇදගෙනනවා කියන්නේ අනවශ්‍ය දෙයකට යාව ඇතුල් කරගත්තා කියන එකයි අදහස් කරන්නේ දැන් ඔය ප්‍රකාශයත් එක්කම පුටින්ගේ තව ගොඩක් දේවල් එයා කතා කරා යුක්‍රේනයේ සම්බන්ධව මේ යුක්‍රේනයේ සම්බන්ධ මේ ප්‍රශ්නය අදයි ආරම්භයක් වෙච්ච එකක් නෙමෙයි 2014 ඉඳලා ඊට ඉස්සෙල්ලා ඉඳලාම රුසියාව උත්සාහ කරා පුටින් උත්සාහ කරා නැවත සෝවියට් දේශයට අයිතිව තිබිච්ච රටවල් ටික රුසියාව අවට තිබි රටවල් ටික නැවත අත්පත් කරගන්න. ඒකට හේතුව තමයි අපි දකිනවා සෝවියට් දේශය ඩිස්මැන්ටල් නැත්නම් ඒක කැඩී ගියාට පස්සේ රුසියාව තනි වුණාට පස්සේ බටහිර රටවල් විශේෂයෙන්ම යුරෝපය සහ ඇමරිකාව ඒ රුසියාව අවටතින රටවල් වල ඒගොල්ලන්ට හිතවත් නායකයන්ව පත් කරගත්තා. ඒ කියන්නේ ඒ අය ඒ රටවල් වල ජනාධිපතිවරු වුණේ ඒ මොකද යුරෝපයට සහ ඇමරිකාවට ගැති නැත්තම් ඒගොල්ලන්ට සහයෝගය දෙන නායකයන්. මොකද ප්‍රජාතන්ත්‍රවාදී බිහි වුණා ඔය ඔක්කොම දේවල් වුණා ඔය රටවල්. පුටින් ආවට පස්සේ මොකද කරේ ටික ටික නැවත ඔහුට නැත්නම් රුසියාවට හිතවත් නායකයන් පත් කරගනිමින් ආවා ඒ රටවල් වලට. එහෙම ඇවිල්ලා ගොඩක් රටවල් ඔහු අල්ලගත්තා. අල්ලගත්තා කියන්නේ ඔහු නිකන් ඔහුගේ පාලනයට ගත්තා. අතරම ඔහුට ඕනේ නැහැ මේ රුසියාවට ඈඳා ගන්න රටවල්. ඔහුට ඕනේ එයාට පක්ෂවාදී රටවල් නැත්නම් නායකයෝ ඒ රටවල් වලට නදකින්. දැන් අපි දැක්කා රුසියාව තවත් රටක් ඇඳ ගන්නවා 2014 ඔබාමා ජනාධිපතිවරයාගේ කාලේ. දැන් එතකොට ඔබාමා ජනාධිපතිවරයා ඒ සම්බන්ධව මුකුත් කරේ නැහැ. ඔබ සඳහන් කරන ක්‍රිමියා ගැන. ඒතොර ක්‍රිමියාව ආක්‍රමණය කරපු වෙලාවේ ක්‍රිමියා කියන පළාත යුක්‍රේනයට අයිතිව තිබුණා. නමුත් වෙනම දූපතක් වගේ තියෙනවා. දැන් රුසියා ඇවිල්ලා අල්ලගත්තා. අල්ලගත්තාම මුකුත් කරේ නැහැ කවුරු. හරි. එතකොට හිටිය ඔබාමා ජනාධිපතිවරයා. ඉතින් ඒ වෙලාවේ සැන්ක්ෂන්ස් දානවා, සම්බාධක දානවා, අරවා දානවා, මේවා දානවා කියලා කිව්වා දැම්මා. අවුරුද්දෙන් දෙකකින් ඒ ඔක්කොම අයින් වුණා. රුසියාව සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. අර ක්‍රිමියාව අරගලන්ට අයිති වුණා. දැන් ඒ වගේම දෙයක් තමයි දැන් සිද්ධ වෙන්නේ. නමුත් ඒ අතරතුර සමහර විට පුටින්ට ඕන වෙන්න ඇති ඒ ක්‍රිමියා අල්ලගත්තට පස්සේ තව අවුරුද්දකින් මේකත් අල්ලගන්න, යුක්‍රේනත් අල්ලගන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙච්ච නිසා ඇමරිකාවේ පුටින්ට ටිකක් ඒක කරගන්න බැරි වුණා. යුක්‍රේනය කියන්නේ රුසියාව සහ මාගොග් දේශය කියලා කිව්වහම අයිති කොටසත් එක්ක අපි දකිනවා එසිකියල් 38 රටවල් ටිකක් ගැන කතා කරනවා. මාගොග් දේශයේ අධිපතිය කියලා කිව්වහම ඒ කිනා මාගොග් දේශයට විතරක් අධිපතියෙක් නෙමෙයි. රොෂ්, මෙෂෙක්, ටුබාල් කියලා රටවල් ටිකක් තියෙනවා. මේ රටවලත් අයිති අය වෙනවා. දැන් මේ කතා කරන රටවල් වල දේශ සීමාවන් වෙනස්. දැන් තියෙන දේශ සීමාවන් නෙමෙයි. නමුත් මේ රුසියාවට අදාළ මේ අවට තියෙන රටවල් ඔක්කොම රොෂ් මෙෂෙක් ටුබාල්. හරි. වර්තමානයේ මට කියන්න බෑ ටුබාල් කියන්නේ යුක්‍රේනයේද රොෂ් කියන්නේ අරකද එහෙම එකක් නැහැ. මොකද දේශ සීමාවන් වෙනස් වෙලා. නමුත් රොෂ් මෙෂෙක් ටුබාල් කියන පළාත් තමයි ඔය බෙලරුස් ඔය යුක්‍රේන ඔක්කොම රටවල් ටික වෙන්නේ. එතකොට මාගොග් දේශයේ අධිපතියා වන ගොග්ගේ ආත්මයෙන් ක්‍රියා කරන. ගොග් කියන්නේ ස්පිරිට් එකක්. ගොග් කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. කියන ස්පිරිට් එක ආත්මය යක්ෂාත්මය ප්‍රින්සිපාලිටි ස්පිරිට් එක. ඒතර ඒ ගොග් කියන ස්පිරිට් එක ක්‍රියාත්මක කරන පුද්ගලයා මේ කෙනා තමයි
මාගෝක්දේශයේ විතරක් නෙමෙයි අර රොෂ් මෙෂෙක් ටුබාල් කියන එකත් අධිපතියා වෙන්න ඕනේ ඊශ්‍රායලයේ ආක්‍රමණය කරනකොට හරි එතකොට දැන් පුටින් මේ ඇත්තටම කරන්නේ ට්‍රයල් එකක් පුටින්ගේ අරමුණ තමයි යුක්‍රේනයේ අල්ලා ගැනීම නෙමෙයි යුක්‍රේනයේ වර්තමාන නායකත්වය වෙනස් කිරීම එයාට හිතවත් නායකත්වයක් බෙලරූස් වල වගේ මෙතනත් පත් කරගන්න ඒක තමයි යගේ අරමුණ ඉතින් මේක සැලසුම් සහගතව අවුරුදු ගාණක් තිස්සේ කරපු එකක් ඔහුට අවශ්‍ය සෝවියට් දේශයට අයිතිව තිබිච්ච බෝල්කන් රටවල් ටික නැවත ඔහුගේ අතට ගන්න මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීම් කීපයක්ම පවත්වලා තියෙනවා එතකොට මේකට විරුද්ධව මොවුන් මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග ඒක තමයි කියන්නේ විශේෂයෙන්ම රුසියාවට විරුද්ධ රුසියාවට විරුද්ධ කිසිම ක්‍රියාමාර්ග අරගෙන නැහැ එකම දේ තමයි ජර්මන් චාන්සලර් කියලා තිබුණා ඊයේ මෙච්චර කාල සද්ද නොකර ඉඳලා මෙච්චර කාල රුසියාවට යුරෝපයේ තිබිච්ච සහයෝගය තමයි ජර්මනිය. ජර්මනි හරි වැදගත්. ඒකට හේතුව තමයි රුසියාවේ ගෑස් යුරෝපයට අපනයනය කරන්නේ ජර්මනිය හරහා. එතකොට ඒක නිසා ඒගොල්ලෝ පයිප්ලයින් එකක් දැම්මා යුක්‍රේනයේ අතහැරලා. දැන් ඒක හේතුව තමයි ඉස්සර රුසියානු ගෑස් අපනයනය කරේ යුරෝපයට යුක්‍රේනයේ හරහා. යුක්‍රේන හරහා තමයි යන්නේ. එතකොට ඒක තමයි මාර්ගය තිබුණේ. එතකොට ඒකේ යුක්‍රේනයටත් ආදායමක් ආවා. පුටින් මොකද කරේ? කෙලින්ම ගෑස් ලයින් එකක් හදන්න ගත්තා 2020 මං හිතන්නේ අවුරුදු දෙකකට තුනකට කලින්. නෝත් මේකක් කියලා නෝත් මොකද එක නමක් දාලා ලයින් එකක් දැම්ම යුක්‍රේනයේ මග හැරලා කෙලින්ම මේ යුරෝපයට. දැන් ඒකට පොඩි සම්බන්ධකමක් තියෙනවා ඊශ්‍රායලයට. මොකද ඒ ගෑස් ප්‍රශ්නේ ගැන යුක්‍රේනියත් එක්ක ප්‍රශ්නේ ඇති වෙච්ච වෙලාවේ මීට අවුරුදු මං හිතන්නේ දෙකකට කලින් මට මතක විදියට ඒ කාලෙම තමයි ඊශ්‍රායලය ගෑස් නිධිය හොයාගත්තේ හොයාගෙන තිබුණා නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගත්තේ ඇෂ්කලොන් වලට උඩින් එතකොට ඒ ගෑස් නිධිය තමයි ලෝකේ තියෙන විශාලතම ගෑස් නිධිය තියෙන ඊශ්‍රායලය ඊශ්‍රායලෙක හොයාගත්තා හොයාගෙන ඒගොල්ලෝ පයිප්ලයින් එකක් දාන්න හැදුවා යුරෝපයට සයිප්‍රස් හරහා ග්‍රීසිය හරහා ඉතාලියට එතකොට ඉතාලිය හරහා තමයි මේගොල්ලෝ උත්සාහ කරේ ජර්මනියට ප්‍රංශයට යුරෝපයට ගෑස් සප්ලයි කරන්න. ඕකට පුටින් විරුද්ධ වුණා. විරුද්ධ වෙලා ඊශ්‍රායලට තර්ජනය කරලා නවත්තගෙන තමයි දැන් මේ ගෑස් එක්ස්පෝර්ට් එක කරගෙන යන්නේ යුක්‍රේනයේ මග හැරලා. එතකොට යුක්‍රේනයේ ඊශ්‍රායලයේ කිට්ටු සම්බන්ධකම් තියෙනවා. ගොඩක් කිට්ටු සම්බන්ධකම් තියෙනවා යුක්‍රේනයේ ඊශ්‍රායලයට. හැබැයි ඒ කොච්චර කිටුද කියලා කියනනම් මේ තර්ජනයේ මැද්දේ යුක්‍රේනය ඊශ්‍රායලෙන් අයන් ඩෝම් තාක්ෂණය ඉල්ලුවා. ඒක දෙන්න විකුණන්න හදලා අන්තිම මොහොතේ නැවතුවා ඊශ්‍රායලය. මොකද රුසියාව ඒකට විරුද්ධ වෙලා ඒගොල්ලන්ට ප්‍රහාරයක් ගන්න ඒක අවස්ථාවක් කරගනී කියලා ඒක නැවතුවා. එතකොට කොහොමත් රුසියාව ඊශ්‍රායලට විරුද්ධයි. දැන් ගෑස් නිධිය නිසා. ගෑස් නිධියයි ප්‍රශ්නේ. වෙන මුකුත් නෙමෙයි. ඊශ්‍රායලේ තියෙන වෙන මුකුත් නෙමෙයි ප්‍රශ්නේ. ගෑස් නිධියයි ප්‍රශ්නේ. එනිසා ගෑස් නිධිය නිසා ඊශ්‍රායලයට විරුද්ධයි රුසියාව. ඒ නිසා තමයි සිරියාවේ ඇවිල්ලා ආමේකක් නවත්තලා තියෙන්නේ. ඒතර දැන් මේ 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 මේකත් එක්ක යුරෝපයේ ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපයන්නේ දැන් රුසියාව. ඒතර ඒක තමයි මේකට මුල. නැතුව මේ අර පලාතේ ඉඳලා මිනිසුන්ට බෝම්බ ගහනවා කියලා රුසියාව අමු බොරුවක් නේ කිව්වේ. දැන් ඒගොල්ලෝ අර ප්‍රශ්නයක් ඇති කරගෙන ඒගොල්ලෝ කියනවා යුක්‍රේන හමුදාව අහිංසක මිනිසුම මරනවලු එක වෙඩිල්ලක්වත් තියලා නැහැ. එතන හිටපු ඉන්ඩිපෙන්ඩන්ට් ඔබ්සර්වර්ස්ලා ඔක්කොම ළම කියනවා යුක්‍රේන හමුදාව මේ අන්තිම සතියේ එක වෙඩිල්ලක්වත් තිබ්බේ නැහැ. හැබැයි අරගොල්ලෝ කියනවා මිනිස්සු මැරෙනවා ගහනවා කියලා බොරු මැවිල් පින්තූරක් මුකුත් නැහැ. නිකන් ගහපු කතාව පරණ ගහපු කතාව සිරියාවට ගහපු කතාවක් අරගෙන පින්තූර වෙනස් කරලා පෙන්නනවා මේ ගහන්නේ මෙහෙට කියලා යුක්‍රේනයේ කියලා. රුසියාව. ඒ මොකද ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන ඕන. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් ඇති කළා ඇති කළේයි ඒගොල්ලන්ට ආක්‍රමණය කරන්න මං කියන්නේ මේකයි මේක ට්‍රයල් එකක් හරියක එනවා මොකද අපි දන්නවා ලෝක මේ කණ්ඩායම නැත්නම් මේ ඉලුමිනාටි කණ්ඩායම මේ ලෝකේ පාලනය ගන්න ඒගොල්ලන්ගේ ප්‍රධානතම මේ මොකද වෛරස් එක නැත්නම් ඒක එන්න කලින් COVID-19 කියලා එකක් එවලා ට්‍රයල් එකක් කරා ඒක ට්‍රයල් එකක් දැන් COVID නැහැ නේ දැන් කොරෝනා නැහැ. දැන් සම්බාධකත් මුකුත් නැහැ. ඉතින් ඒක නිසා ඒවා මුකුත් නැහැ. හරියක ඉන්න තියෙන නිසා ඉස්සරහට. ඒ වගේ මේක ට්‍රයල් එකක්. පුටින් කරපු ප්‍රධානකතාව පස්සේ ඉන්න තියෙනවා.
එවගේම තමයි මේ සහෝදරතුමනි දැන් අපි දන්නවා දැන් මේ අපි මේ ගත කරන කාලය මේ වෙනකොට යුක්‍රේනය ආක්‍රමණය සිදුවෙමින් පවතින මොහොතක තමයි අපි සිටින්නේ. එතකොට මේ තෙක්කම මේ ලෝකයේ විසින් මේ යුද්ධය මේ මේ කාරණාව වැළක්වුවේ නැත්නම් නේටෝව සහ ඊශ්‍රායලය ඊළඟ ස්ථානය වෙන්න පුළුවන් කියනක යුද්ධයක් ඇති වෙන්න පුළුවන් කියනක සම්බන්ධව කාරණාව මතුවලා තිනවා. මොකද ඔබතුමාගේ අදහස මේක ගැන? ඔහුගේ සැලසුම අවසාන අරමුණ මේක. ගොඩක් අය අහනවා මම දැක්කා ටීවී එකේ ගොඩක් प्रश्न आनकोट मुखद पुटीन अवसान अरमुन किसी के दंड मठ हितागण होगी अवसान अरमुन मुखद एतमय स्पिरीट गोग्गीन स्पिरीट मुखद साकमेंट तेरी क्रिस्टियान अभी तम आत्मिक तले विश्वास आत्मिक तले क्रियात्मक गोग्गीन आत्मेट अवश्यवेन्े मुखद ईश्रायल विनाशक ඊශ්‍රායලය විනාශ කරන්න නම් ඊශ්‍රායලයට විරුද්ධ ෆෝස් එකක් හදා ගන්න ඕනේ. හරි? එතකොට දැන් මම කියවනේ පුටින් මෙච්චර කල් කරේ මේ 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 කරන්නේ ට්‍රයල් එකක් කියලා. හරි? මම දන්නේ කී දෙනෙක් මේක නෝට් කරාද කියලා. මේ 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 වෙච්ච දේවල් එක්ක. ඔහු ඉස්සල්ලාම කරේ අර ඔබ කියපු ප්‍රාන්තයන් දෙක යුක්‍රේනයට අයිති භූමි ප්‍රදේශ දෙකක් ප්‍රාන්ත දෙකක් අපි තුමු ලංකාවේ උතුරු නැගෙනහිර කියලා ඒ වගේ ප්‍රාන්ත දෙකක් ඒ සටන් කාමීන් ත්‍රස්තවාදීන් හරි සටන් කාමීන් රුසියාවත් එක්ක සම්බන්ධ වෙලා රුසියාවෙන් ඉල්ලීමක් කරා අපි වෙලා බේරගන්න. එතකොට මොකද කරේ රුසියාව මේ ප්‍රාන්ත දෙක නිදහස් රටවල් දෙකක් හැටියට රුසියාව පිළිගත්තා. හරිද? දැන් ඕක පුරුදු කලේ කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස අපි පිළිගන්නවා. ලෝකෙ විරුද්ධ වුණා එයා කරා. පුටින් කියනවා හරි. ඔයා කරානේ. මම දැන් මේ රටවල් දෙක මේ ප්‍රාන්ත දෙක රටවල් දෙකක් හැටියට පිළිගන්නවා. පිළි අරගන්නවා කියලා මොකද කරේ? එයා කියනවා ඒ රටවල් දෙකේ ආරක්ෂාවට සාම හමුදාවක් අපි යවනවා. දැන් ඔය යන්නේ සාම හමුදාව. ඔය බෝම්බ ගහන්නේ සාම හමුදාව පුටින්ගේ. මේක ට්‍රයල් එකක්. හරි මම කියන්න වෙන්න යන දේ අවසන් අරමුණ. රුසියාව මේ වෙනකොට ඊශ්‍රායලයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මේ අවුරුදු ගානට රෙසලූෂන්ස් ගෙනලා තිනවා මං හිතන්නේ 25කට වඩා. ඒ කියන්නේ ඊශ්‍රායලට විරුද්ධව යෝජනා 25කට වඩා ගෙනලා තිනවා. ඒ හැම එකක මේ හැම එකක්ම වීටෝ කරා නැත්තම් නිෂේධ බලය පාවිච්චි කරලා ඇමරිකාව පරාද කරා. මේ වෙලාවේ හිතන්න ජෝ බයිඩන් ඊශ්‍රායලට විරුද්ධව ක්‍රියා කරද්දී ඊශ්‍රායලේ දුර්වල අගමැතිවරයෙක් ඉඳද්දී රුසියාව ගෙනාවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේට යෝජනාවක් මොකද්ද? පලස්තීන මේ වෙස්ට් බැංක එක බටහිර යුරකින කොටස සහ පලස්තීන ප්‍රදේශ පලස්තීන රටක් හැටියට අපි පිළිගන්නවා කියලා රුසියාව කිව්වොත් एक योजना वकट गिना एक्सा जाति संविधान मंगना एक्सा जाति संविधान रटवल गोडाकमती अमेरिका विरुद्ध नोवी सिटी अमेरिका सहयोग देने का हे बे वीटो बले पावित नौकर विरुद्ध नोवी सिटी एहम तेरे सोल्यूशन का पास वे एहम उनाट पास फुलवांग साम साधक हमुदा वक यवाड़ ईश्वर फलस्ती පලස්තීනයේ ආරක්ෂා කර ගැනීමට අපි සාම සාධක හමුදාවක් අපි යවනවා. ඊට මොකද වෙන්නේ? ඊශ්‍රායල් ආක්‍රමණය කරනවා. ඊට ඊශ්‍රායල් හමුදාවයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ගත්තොත් ඒගොල්ලන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අයිතිය ලැබෙනවා. කොහෙන්ද එන්නේ? සිරියාවේ ගෝලාන් ප්‍රදේශයේ ඉඳලා. මොකද දැන් නිවුස් වල ගොඩක් තියෙනවා ගෝලාන් කඳුවැටිය ගැන. මේ පෙරේද කොහෙද ඊශ්‍රායලයේ රොකට් ප්‍රහාරයක් එල්ල කරලා තියෙන සිරියාවට ගෝලාන් කඳුවැටිය ඉඳලා. ඒකට පිළිතුරු ලෙස ඒකට ඒ ගැන ප්‍රකාශයක් කරන සිරියානු ඔෆිෂල් කෙනෙක් කියනවා ගෝලාන් කියන්නේ සිරියාවට අයිති කොටසක්. ඊශ්‍රායලය බලහත්කාරයෙන් අල්ලගත්ත 67 යුද්ධෙදී. එතකොට ඒක රුසියාව කිව්වොත් අපි පිළිගන්නවා සිරියාවට අයිති කොටසක් කියලා. එතකොට යාට පුළුවන් හමුදා වෙතන්ට යන්න. පලස්තීන ප්‍රදේශ වෙස් බැංක් එක කොටස පලස්තීන රාජ්‍ය හැටියට පිළිගන්නවා
ඒක ආරක්ෂා කරන්න අපි හමුදාවක් යවනවා හරි ඕක තමයි යගේ අවසාන අරමුණ මොකද ගොබ් කියන ස්පිරිට් එකට අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේගේ දේශය කඩාවෙන් කරන්න කැබලි වලට කඩන්න සහ දෙවියන් වහන්සේගේ සෙනගට විරුද්ධව ක්‍රියා කරන්න මොකද යුදෙව් කියන ජාතිය ඊශ්‍රායලයේ ජීවත් වෙනකම් යක්ෂයාට හරි අමාරුයි මොකද ඒක දෙවියන් වහන්සේ ජීවමාන බවට සාක්ෂියක් වෙනවා දෙවියන් වහන්සේ ජීවමාන බවට සාක්ෂියක් තියෙන එක නැති කරන්න නම් යක්ෂයා ඊශ්‍රායල් නැති කරන්න ඕනේ ඒකට උපක්‍රම තමයි මේ දාන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට හදලා තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට මේ ඊයේ පෙරේද මම දැක්ක අල් ජසීරා එකේ තියෙන නිවුස් එකක් දාලා පලස්තීන වෙස් බෑන්ක් එකේ කන්දක් උඩ ඉස්කෝලයක් හදලා හොරෙන් ඒ ඉස්කෝලේ කඩා දමන්න කියලා ඊශ්‍රායල් උසාවියෙන් නියෝගයක් දීලා තියෙනවා මේකේ රිපෝට් එකක් දානවා ප්‍රවෘත්තියක් දානවා අහිංසක ළමයි මහා විශාල ප්‍රමාණයක් මේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා මේ පාසල කඩා බිඳ දමන්න ඊශ්‍රායල් හමුදාව එනවා ඒ රිපෝට් එක දැක්කාම තේරෙන්නේ කවුරු හරි බෑග්ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්තම් ආනේ ඊශ්‍රායල් හමුදාව දුෂ්ට හමුදාව ඉස්කෝල කඩනවා තේරෙනවද කතාව මාධ්‍යයෙන් පෙන්නනවා වෙන පැත්තක් සත්‍ය එක නෙමෙයි ඒතර මාධ්‍යයෙන් මේ වෙනකොට බෑග්ග්‍රවුන්ඩ් එක හදනවා රුසියාවට ඊශ්‍රායලත් ආක්‍රමණය කිරීම සාධාරණකරණය කරන්න. හැබැයි අපි දන්නවා බයිබලේ එහෙම දෙයක් සිදු විය යුතු බව ලියා තිබෙනවා. අපි අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් කියනවා මේක සිදු වෙන්න යනවා මේක සිදු වෙන්න යනවා. අපි කිව්වා ළඟයි 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 කියලා. මං හිතනවා දැන් නම් එතනට අපි ඇවිල්ලා කියලා. මම දන්නේ නැහැ තාම. අපි දන්නේ නැහැ දින වකවාන. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හැබැයි දැන් නම් ඉතාම ආසන්නයි කියලා අපිට තේරෙනවා. ඊශ්‍රායලය ආක්‍රමණය කරන දවසේ